මෙමෙ ඇඟලුම් කර්මන්ත ශාලාවේ සේවය කළ සේවය කරන හෝ ඒ කර්මන්ත ශාලාවට සම්බන්ධතාවයක් තිබිච්ච කෙනෙක් එතෙන්ට ආ ගිය කෙනෙක් ඉන්නවනම් ඔවුන් සමාජයේ ඉන්නවනම් අපි ඔවුන්ගෙන් ඉල්ලා හිටින්නේ කරුණා කරලා කොහෙවත් ඇවිදින්න කරන්න එපා ගෙදරට වෙලා ඉන්න ඒ වගේම යම් කිසි විදියකින් ශෝෂණ රෝග තත්ත්වයක් තියෙනවනම් වහාම රජයේ රෝහලකට යන්න ඒ යනකොට අත හොඳට සබන් දාලා හොදලා අත පිරිසුදුව තියාගෙන නිසි පරිදි මුඛාවරණයක් පැළඳගෙන පෞද්ගලික ප්‍රවාහන සේවයක් පාවිච්චි කරලා යන්න පෞද්ගලික වාහනයක යන්න නැතුව පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරන්න එපා දකින්න මේ අවස්ථාවේදී මෙතන විශාල ප්‍රකෝපයක් ඇති වෙලා තියෙනවා කොවිඩ් 19 රෝගීන් ඒ වගේම එයින් යම් කිසි විදියකින් සමාජයට යම් කිසි විදියකින් ප්‍රතිරීමක් තියෙනවා නමුත් මේ අපි මේ ආශ්‍රිතයන් හඳුනා ගැනීම සහ ඔවුන්ව නිරෝධායනය කිරීම ඔවුන්ගේ PCR පරීක්ෂණ කිරීම තුළින් අපිට පුළුවන් වෙනවා අඳුනා ගන්න කොයිතරම් දුරට මේක ප්‍රතිකලා තියෙනවද කොයිතරම් දුරට අපිට පාලනය කරගන්න පුළුවන් වේද කියලා තාමත් අපිට විශ්වාසයක් තියෙනවා මේ தත්ත්වය අපිට පාලනය කරගන්න පුළුවන් වෙයි කියලා ඒ සඳහා අත් වශයෙන්ම අපිට ජනතාවගේ පැත්තෙන් දායකත්වයක් අවශ්‍ය වෙනවා. තාම SMS 1000ක් විතර එනවා පිට රටින් ඉන්න අය ගේන්න කියලා. ඒගොල් ගේන්න විතරක් නෙමෙයි දවස් 14 අපිට ඉන්න බෑ අපිව රිලීස් කරන්න කියලා මට වෙනවා. මම මේ ශවීන්ද්‍රට හැමදාම කියනවා මාධ්‍යට ගිහින් කියන්න මේක මෙහෙම ගේන්න බෑ බැරි හේතුව අපිට ලිමිටේෂන් එකක් තියෙනවා. මේ ඔක්කොම ක්වොරන්ටයින් කරන්න ඕන දවස් 14 අනිවාර්යයි. මේගොල්ලෝ හිතන්නේ මේක ගෙනල්ලා ඕන තරම් පටවන්න පුළුවන්. මම කල්පනා කරේ අපේ රටේ මේක බිඳුවට බස්ස ගත්තොත් ඊළඟට පිටින්නේ ඉන්න පුළුවන් ඒක අපි කන්ට්‍රෝල් කරගත්තොත් හරි කියන එක මත යනුව මේක ඒකයි මමත් ඉන්ට්‍රස්ටඩ් හොඳටම බලා ගන්න කොහෙන්ද මේක ආරම්භ වුනේ කියන එක මේක අපි කොතනින්ද මේක එළියට ආවේ කියන එක ඒකයි මම බලන්න කිව්වේ මේ පිට රටේ ඉඳලා ආපු එක්කෙනෙක් මාර්ගෙන්ද මේක ආවේ එහෙම නැත්නම් අපේම එකක් හැංගිලා තිබිලා කොහොම හරි ආවනම් ඒකත් අපිට දැනගන්න පුළුවන් මාස දෙකකට පස්සේ කොහොමද මේක මතුවෙන්නේ කියන එක එකක් ස්ටඩි එකකටත් හොඳයිනේ